පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ නිදාසට්නේ ප්‍රධානතම සම්පතිකු ගොංගාලේ කොට බණ්ඩා ගැන. මොහු මුලදී ඩාවිඩ් නැත්නම් ඩේවිඩ් කියන නමිනුත් හැඳින්වුවා. ඒ වගේම අනුදෙනී බණ්ඩා කපුරු බත්තේන්ලාගේ ඩේවිඩ් දුන් පුල්ලේ වෙදරාල කියන නම් වලිනුත් මේ ගොංගාලේ කොට බණ්ඩා හැඳින්වුවා. මහු වර්ෂයේ 1843 විතර වෙනකොට දරුවනි ජීවත් වුණේ බදුල්ල ප්‍රදේශයේ. ඒ වගේම පස්සේ කාලකදී තමන් රාජසිංහ රජුගේ පවුලට නෑකම් කියන කෙනෙක් කියලා මහනුවර දන්දා මාලිගාවෙත් ජීවත් වෙලා තියෙනවා. මහු නිතරම නිර්භීත සිංහලයන් සමග එකතු වෙලා ඉංග්‍රීසීන්ට විරුද්ධව කටයුතු කළා. ඒ නිසාම මහු රාජද්‍රෝහියෙකු හැටියට ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලත් තිබුණා. ඒ වගේම දරුවනේ ඉංග්‍රීසින් විසින් අයකනු ලද අසාධාරණ බදු අහෝසි කර ගැනීමටත් ඉංග්‍රීසි පාලකයන් ලංකාවෙන් පළවා හැරීමටත් මොහුට ඉතාම තදින් උවමනා වුණා. මේ අරගලයේ නායකත්වය ගත්තේ ගොංගාලේගොඩ බණ්ඩා. මෙහෙම සටන් කරන අතරේ වර්ෂයේ 1848 ජූලි මාස 30 දින විශාල පිරිසකගේ කැමැත්ත ඇතිව විහාරාධිපති ගිරානිගම ඉන්ද්‍රජෝති හිමිපාණන්ගේ අනුග්‍රහය ඇතිව කරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතුව ගොංගාලේගොඩ බණ්ඩා ශ්‍රී වික්‍රම සර්වසිද්ධි කියන නමින් තුන් සිංහලේම රජු බවට පත් වෙලා ඔටුනු පන්දවාගෙන අභිෂේක ලබා ගත්තා. ඉතින් දරුවනේ මේ මොහු කරපු සටන් අතරින් මහනුවර පැරැන්දුගලහා මාතලේ කරපු සටන් වලින් ඒ නගර ජය ගන්නට පුළුවන් වුණා. පස්සේදී මේ සිංහල නායකයන් අතර ඇති වූ නොඑක් ભેද භින්නතා නිසා මේ සටන අඩපණ වුණා. මේ අවස්ථාවේ ප්‍රයෝජන ගත්ත ඉංග්‍රීසීන් මේ ගොංගාලේගොඩ බණ්ඩා අත්අඩංගුවට ගත්තා. අරගෙන වර්ෂයේ 1848 නොවැම්බර් 14 වෙනිදා යුද්ධාධිකරණයට ඉදිරිපත් කළා. මෙහිදී මොහු පාපොච්චාරණය කළා. ඒ කියන්නේ එයා සටන සංවිධානය කරගත් විදිය ප්‍රකාශයට පත් කළා. ඒ නිසා මොහුට මරණ දඬුවම නොදී කසපාර 100ක් දෙන්න නියම කළා. මෙන්න මේ කසපාර 100 නිසා ඉතාම රෝගී තත්ත්වයට පත් වූ ගොංගාලේගොඩ බණ්ඩා වර්ෂයේ 1849 ජනවාරි 1 වෙනිදා මරණයට පත් වුණා. මහනුවර අභිෂේක කළත් රජු ලෙසත් සංවිධානය කර එය පොදු ජනතාව මගින් පනපුවා මෙය වූ වීරවරයෙකු ලෙසත් ගොංගාලේගොඩ බණ්ඩා යන නාමය ලංකා ඉතිහාසයට රන්නකුරින් එකතු වුණා. ඇත්තටම සිංහල ජාතිය අපේ රට වෙනුවෙන් ජීවිතය කැප කරපු මොහු අදටත් අපි වීරවරයෙක් ලෙස සලකනවා. ඒ වගේම ඇත්තටම අපි මොහුට ණය ගැති වෙනවා. ඉතින් පුතේ මේ චරිතය ඇසුරෙන් අපි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්නයක් සකස් වෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට පරිසරයේ කොටසට තමයි මේ ඇසුරෙන් ප්‍රශ්න සකස් වෙන්නේ. දුර කීපයක් පින්නලා මින් ගොංගාලේගොඩ බණ්ඩා පින්වන පින්කූඩේ තෝරන්න දෙන්න පුළුවන්. ඒ වගේම නිදාසට්නේ පුරෝගමිකු වූයේ කවුද කියලා අහලා මේ ගොංගාලේගොඩ බණ්ඩාගේ නම ඇතුළත්ව තව නම් කීපයක් ඇතුළත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජ වූයේ කවුද කියලා අහලා මේ ගොංගාලේගොඩ බණ්ඩාගේ නමත් එක්ක තව නම් කීපයක් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ගොංගාලේගොඩ බණ්ඩා මරණයට පත් වූයේ කිනම් වර්ෂයේද කියලා අහලා වර්ෂ කීපයක් දෙන්න පුළුවනි. ඒ වගේම 1848 ජූලි මාස 30 දින ගොංගාලේගොඩ බණ්ඩා සම්බන්ධ සිටු වැදගත් සිදුවීම කුමක්ද කියලා අහලා ඔහුගේ ඒ දිනයේදී සිදු වැදගත් සිදුවීම් ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ වාගේ ප්‍රශ්න කිහිපයක්ම මේ චරිතය ඇසුරෙන් අහන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි මම මෙවැනි වීඩියෝ එකක් ඕගොල්ලොන්ට ඉදිරිපත් කළේ. මේ වීඩියෝ එක බලලා අහලා ඕගොල්ලෝ මේ පිළිබඳ හොඳින් මතක තියා ගන්න.